සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින රූපවාහිනී දිවා ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාලා මම වෙනුරි ගිනලිය මලියම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත මෙරටදී හඳුනාගත් එකම කොරෝනා රෝගියා චීන කාන්තාව පමණයි දැනට ලංකාවෙන් වාර්තා වෙලා ඉන්න එක රෝගියයි ඒ චීන ජාතික කාන්තාවක් ශ්‍රී ලාංකික සිසුන් 380 දෙනෙකු දිවයිනට සෙසු අය ගින්වා ගැනීමටත් පියවර අභියෝග කළමනාකරණය ගැන අගමැතිගේ ප්‍රසාදය ට්‍රම්ප්ගේ මැද පෙරදිග සාම සැලැස්ම එළි දැක්වේ දේශීය ප්‍රවෘත්ති කොරෝනා වෛරසයේ ආසාදිතිය උබවට මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇත්තේ එක් රෝගියෙකු පමණක් බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා ඒ චීන කාන්තාවට පමණයි මේ පිළිබඳ වැරදි තොරතුරු වලට නොරැවටෙන ලෙසත් රෝගයේ පාලනයට පියවරගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ පවසනවා මේ අතර කොරෝනා වෛරසයෙන් චීනය තුළ මියගිය සංඛ්‍යාව 132 දක්වා හෙළ ගොසින් චීනයේ සිට ශ්‍රී ලාංකික සිසුන් 380 දෙනෙකු මෙවන විට දිවයිනට පැමිණ සිටිනවා බියවීමට නොව අවදානයෙන් සිටීම පිණිසයි कोरोना वायरस संबंधी एतम पिरिस जनता बियगेन्वीमट व्याज प्रचार गिनियान बाव राजय पवसनवा एवनी प्रचार वल्ट नुरेवटन लिसाई राजय जनता वगेन्नी लासितिने में अतर विविद माध्योसे पलवन असात्य मेन्म जनता व नुमग्यवन सुलु प्रचार वल्ट नुरेवटन लिस जनमाध्य अमात्यांशेद जनता वगेन्नी लासितिनवा कोरोना वायरस आसादने वो चीन कांताव तवमात जातिक बोवन रोग विद्यायतने प्रतिकार लबनवा ऐगे तत्व यहापत बवाई वार्ता वाणे ऐ नवातन गत सह संचारे कल स्थान सह ऐसुरुकल पुत्कले अंद परीक्षा वट लक्किरी मटाई सौख्यांश पियवर गिनेते දැනට ලංකාවෙන් වාර්තා වෙලා ඉන්න එක රෝගියයි ඒ චීන ජාතික කාන්තාවක් දැන් අංගොඩ ජාතික උණුකෝහලේ ප්‍රතිකාර ලැබීම පසු වෙන අතර ඇය සුවකට හැරෙමින් පවතින බවට අපිට වාර්තා වෙනවා මේට අමතරව තවත් සැකකාරී රෝගීන් කිහිප දෙනෙකුගේ ප්‍රසනකර පරීක්ෂණ අපි බලාපොරොත්තු වෙනවා රෝගියා නවාතැන්ගත්තු සහ ගමන් කරපු ප්‍රදේශවල සමීපව ආශ්‍රය කරපු අය අපි හඳුනාගෙන පසුවිපකම් කිරීමක් සිදු කරනවා ඒ රෝගියා සමග අවසන් වරට ගැටුණු දිනේ සිට දින 14ක් යනතෙක් අපි වොන්ව පසුවිපකම් කරලා බලනවා නමුත් මේ අවස්ථාවේදී එහෙම කිසිම කෙනෙකුට ඒ විදිහේ රෝගී තත්ත්වෙට මේ අවස්ථාව වෙනකල් වාර්තා වෙලා නැහැ මේ අතර චීනයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 23 දෙනෙකු ඇතුළු 72 දෙනෙකු අදාළියම කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා යුනිවර්සිටි එකේ අපි ඇතුළ සේෆ් කැම්ප් බීමක නම් අපිට බයයි එළියට යන්න සිටි එකේ හැම ලොකු ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ අපේ ගෙවල් වලින් ගොඩක් බල කරනවා එන්න කියලා අපි අයිති වෙන්නේ ඇත්තම ගුවන්ජ ප්‍රොවින්ස් එකට අපි බාර වෙටේ කන්සල්ට් ඔෆිස් එක ඒකෙන් ඇත්ත වශයෙන්ම අපි කොච්චර කතා කරත් ඒගොල්ලෝ හැම ලොකුට අපිට උදව්වක් කරේ නැහැ බීජින් වලින් තමයි ඔක්කොම අපිට උදව් කරේ බීජින් තියෙන කිලෝමීටර් 2000 කට දුර ඉඳලා තාම අපේ ප්‍රොවින්ස් එක එච්චරම කොරෝනා වෛරස් එකෙන් දරුණු විදිහ ප්‍රශ්නයක් කරලා නැහැ ඉතින් අපි පුළුවන් තරම් ඉක්මනට ලංකාවට ආවේ එකයි අපිට අවුලක් නැහැ ඉතින් අපි ඒක විශ්වාස කරනවා චීනයේ වුහාන් ප්‍රාන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට උපරිම පියවරගෙන ඇති බව චීනයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති කේකේ යෝගනාදන් මහතා පවසනවා. ඔවුන් කිසිවෙකුටත් රෝගය වැළඳී නැති බවයි ඔහු අවධාරණය කරන්නේ. දැන් මේ වෙනකොට අපේ තානාපති කාර්යාලයෙන් වැඩ කරලා ශ්‍රී ලංකන් ළමයි 380 දෙනෙක් අද උදේ වෙනකොට ලංකාවට අවිත් තියෙනවා. අදත් එන්න පිරිසක් ඉන්නවා ඒක සම්බන්ධයෙන් තොරතුරු එකතු කරගෙන යනවා. සීනේ නවතිලා ඉන්න අයට අපි ඉල්ලා සිටින්නේ ලංකාවට යන්න ඕන නම් අපේ තානාපති කාර්යාලයට කතා කරන්ඩ අවශ්‍ය වෙට කටයුතු කරලා උදව් කරලා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. මේ නවතිලා ඉන්න අයට අපි දෙන පණිවිඩය තමයි සෞඛ්‍ය සම්බන්ධයෙන් ඕගොල්ලෝ නවතිලා ඉන්න පළාතවල තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය නිලධාරීලා World Health Organization දෙන precautionary measures හරියට දැනගෙන ඒ precautionary measures අරගෙන preventive measures අරගෙන බොහොම පරිස්සමෙන් ඉඳ වුහාන් ප්‍රදේශයේ නවතිලා ඉන්නවා අපේ සිසුන් 33 දෙනෙක් ඒගොල්ලොත් එක්ක ඒගොල්ලෝ පවුලත් ආයතනයක ඒ නවතිලා ඉන්නේ. ඒ ළමයි ඔක්කොම සනීපයෙන් ඉන්නවා අදත් අපි කතා කරා විතරම අපි ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා සමහර අයක ඉල්ලීම තියෙනවා කැම තියෙන කැම යා අදියාඩු වෙනගෙන යනවා වතුරු ඉෂුස් තියෙනවා ඒ සම්බන්ධයෙන් ඒ ප්‍රදේශවල
ඉන්න රජ ආයතනවලුත් එක්ක සම්බන්ධ වෙලා රජ නිලධාරීලාත් එක්ක සම්බන්ධ වෙලා අපි තැනටම කතා කරලා තියෙනවා ඕන අවශ්‍ය දේවල් සැලසුම් කරලා තියෙනවා ඒවා ඩිලිවර් කරන්න පුළුවන් විදියට අපි තැනට වැඩකටයුතු කරගෙන යනවා මේ වෙනකොට අපේ ලාංකිකයෝ කාටත් මේ වෛරස් එක බෝ වුණා කියලා අපිට වාර්තා වෙලා නැහැ වුහාන් ප්‍රදේශයේ ඉන්න ළමයි දෙකදෙනෙක් ලංකාවට ගෙනියන සම්බන්ධයෙන් තාම අපිට සීන රජයෙන් උත්තරයක් හම්බ වෙලා නැහැ අපි වාගේම වෙන රටවලුත් ඒ සම්බන්ධයෙන් සීන රජයෙන් ඉල්ලීම් කරලා තියෙනවා අපි ඉල්ලීම සම්බන්ධයෙන් සීන රජයෙන් සලකා බලනවා මම කියලා තියන්නේ අපිට බොහොම ඉක්මනට ඒ සම්බන්ධයෙන් අපිට පණිවිඩයක් දෙන්න කියලා චීන ජාතිකයන් ඇතුළු විදේශිකයන් මෙරටට පැමිණීමේදී විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් කටුනායක ගුවන්තොටුපළෙහි ක්‍රියාත්මක බව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේහි සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පවසනවා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පර්යාන්තයේ එන සියලුම මගීන්ගේ එම දැනට පවතින මේ කොරෝනා වෛරසය කියන ආසාදනය සම්බන්ධයෙන් කරන පරීක්ෂණ හරියාකාරව ක්‍රමානුකූලව දැන් කරගෙන යන බව කියන්න කැමැති මේදී දැනට මෙම ගුවන්තොටුපළ ඇතුලේ සාමාන්‍ය ගුවන් යානාවලින් එන ජනතාව සඳහා ඕන්ව පරීක්ෂා කිරීමේ එක වැඩපිළිවෙලක් තියෙනවා ඒකම චීනයේ සිට පැමිණ මගින් පරීක්ෂා කිරීම සඳහා වෙනම ක්‍රමවේදයක් අනුගමනය කරනවා මේ අනුව අප ගුවන්තොටුපළේ ස්කෑන යන්ත්‍රයන් පරයන්ත දෙකේම යොදවලා තියෙනවා මේ පරයන්ත මගින් මේ දෙකේම ඉඳ අප විශේෂයෙන් සොයා බලනවා ඒ ආකාරයෙන් තමයි මෙතන මේ අවශ්‍ය කටයුතු සිද්ධ වෙන්නේ ඒ අරණුවේට වෛද්‍ය සේවාව අප වෛද්‍ය අමාත්‍යාංශය මගින් විශාල කටයුතු ප්‍රමාණයක් කාර්යභාරයක් ඒ සම්බන්ධයෙන් කරනවා මෙරට දීවර වරාය හරහා කොරෝනා වෛරසය ඇතුළු වීමට ඇති ඉඩකඩ අහුරා දැමීමට අවශ්‍ය කටයුතු රජය සිදු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා පවසන්නේ අපේ රට තොටුපළක් හැටියට පාවිච්චි කරන එක තැනක් තියෙන දික්කොවිට තොටුපළ මෙතනදී ගුවන් තොටුපළ තුලින් ඇතුළට එන විදේශිකයින් හරියට සනීප ආරක්ෂාව පිළිබඳ අපි සොයලා බැලීමේ වැඩපිළිවෙලක් තිබුණත් අපේ මේ දික්කොවිටින් ඇතුල් වෙන්නට පුළුවන්කම තියෙන ඒ විදේශ රටවල විශේෂයෙන්ම තායිවානය වගේ රටවල් වලින් තමයි අපිට මේ අපේ රටට මත්සෙන් දෙන්නේ අපි යාලට අපේ රට තුළට ගොඩ බහින්න අවස්ථාව දීලා නැහැ යාලට ගොඩ බහින්න වීසා දීලා නැහැ හැබැයි යාලා තොටුපළක් විදිහට පාවිච්චි කරනවා මේ පිළිබඳව අපි අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා දැනුම් දීලා කොහොමද හේන කණ්ඩායමත් අපේ සාමාන්‍ය ජනතාවත් අතරේ ලෙඩ බෝ වෙන්නේ නැතුව මේක සනීප ආරක්ෂකව ඇතුව කොහොමද කරන්න කියලා අපි මූලික වැඩපිළක් මේ විදිහට ආරම්භ කරලා තියෙනවා මේ අතර මාරාන්තික කොරෝනා වෛරසය පිළිබඳව ලොවේම අවධානය යොමු වෙ තිබෙනවා කෙසේ වෙතත් මරණ වාර්තා වන්නේ චීනයෙන් පමණයි එම සංඛ්‍යාව 132 දක්වා ඉහළ යද්දී වෛරසය ආසාදිත සංඛ්‍යාව 6000කට ආසන්න වී තිබෙනවා වෛරසය මැඩ පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් වැඩසටහන් රසක් ක්‍රියාත්මකයි කොරෝනා වෛරසය ලොව පුරා රටවල් 17කට ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් වසා දැමූ වුහාන් නගරයේ රැඳී සිටින ඇමරිකා සහ ජපාන ජාතිකයන් ඉවත් කර ගැනීමේ කටයුතු එම රටවල් ආරම්භ කර තිබෙනවා චීනයට අමතරව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ තායිලන්තයෙන් සෙසු රටවලින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 80ක් ඇමරිකාව ජපානය කැනඩාව ප්‍රංශය සහ ජර්මනියද ඊට ඇතුළත් කොරෝනා වෛරසයෙන් වැළකී සිටීමට හැකි ඖෂධ අත්හදා බැලීමක් ෂැන්හයි ජාතික විද්‍යායතනය මකින් ඊයේ හඳුන්වා දී තිබුණා. මේ අතර ඕස්ට්‍රේලියාව කොරෝනා වෛරසයට සමාන වෛරසයක් නිෂ්පාදනය කර තිබෙනවා. චීනෙන් පිටත රටක් මෙම වෛරසයට ප්‍රතිකාර සෙවීම සඳහා සාර්ථක පරීක්ෂණයක් කළ ප්‍රථම වතාව මෙයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමග ඒකාබද්ධ වී ඕස්ට්‍රේලියා විද්‍යාඥයන් මෙම වෛරසයේ මැඩ පැවැත්විය හැකි සාර්ථක ප්‍රතිකාර සොයමින් සිටිනවා. දැනට මෙම වෛරසය පාලනය කිරීමට ගෙන ඇති සාර්ථකම ක්‍රමවේදයද මෙය වෙනවා. වෛරසයට ප්‍රතිජීවක ඖෂධ නිපදවීම මේ වන විට ආරම්භ වී ඇති බව සඳහන්. වුහාන් ප්‍රාන්තයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස රඳවා තිබීම සඳහා ක්‍රිස්මස් දූපත් සූදානම් කර තිබෙනවා. කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි අභියෝග කලමනාකරණෙහිලා ගෙන ඇති පූර්ව ක්‍රියාමාර්ග සහ ඒ සම්බන්ධයෙන් වූ පෙර සූදානම පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසාදය පළ කළා. ප්‍රවණතා වාර්තාකරණයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා සමාජ මාධ්‍ය ජාලවලින් ඉල්ලා සිටින්නේ. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ මගින් වර්තමාන තත්ත්වය කලමනාකරණය පිළිබඳ
සියලු පැතිකඩ සම්බන්ධයෙන් පැහැදිලි මාර්ගෝපදේශ සියලු සෞඛ්‍ය නිලධාරීන් වෙත නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, සෞඛ්‍ය අධ්‍යාපන සංචාරක, විදේශ කටයුතු, ආගමන හා විගමන, තැපැල් සේවා, දීවර මෙන්ම ආපදා කළමනාකරණ ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් පැවැත්වුණා. එහිදී මෙම පූර්ව ක්‍රියාමාර්ග හා පෙර සූදානම අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට ලක් වුණා. කොරෝනා වෛරසය ආසාදනයට නිරාවරණය වී මගින් හඳුනා ගැනීම සඳහා අනුගමනය කරමින් ඇති පියවර පිළිබඳ හා සැක සහිත අවස්ථාවකදී කටයුතු කිරීමට කොළඹ හා පිටපළාත්වලදී සෞඛ්‍ය සේවාවල පවතින සූදානම ඇමතිනි පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය මෙහිදී පැහැදිලි කළා. දැනට වසාදමා ඇති චීනයේ වුහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සුබ සාධනය සඳහා පහසුකම් සැලසීම පිළිබඳ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ උපදෙස් මත බීජින්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ෂැන්හයි හා ග්වැන්ෂු කොන්සල් ජෙනරල් කාර්යාල මගින් ගනු ලබන පියවරද මෙහිදී පැහැදිලි කෙරුණා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පවුල් 33ක් වුහාන් නගරයේ සිට මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට චීනයේ අනුමැතිය ලැබෙනු ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ශ්‍රී ලංකන් එයාලයින්ස් ගුවන් සමාගම චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීමට ගමන් ගාස්තුවෙන් 150ක වට්ටමක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. චයිනා ඉස්ටර්න් හා එයාලයින්ස් මගින්ද 145ක හා 150ක එවැනි වට්ටමක් ලබා දීමටයි තීරණය කර ඇත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මේ වන විට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත රැගෙන විත් තිබෙනවා. ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාමනායක මහතා මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අධිකරණ කටයුතු වලට මැදිහත් වීමේ චෝදනාවලට අදාළව ඔහු අත්අඩංගුවට ගනුනේ නීතිපති උපදෙස් අනුවයි. වැඩතහනම ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලිපිටිය මහතා සම්බන්ධයෙන් සිදු කරන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට නීතිපති දපුල්ද ලිබේරා මහතා, කතානායක කරු ජයසූරිය මහතා හමු වුණා. ගිහාන් පිලිපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් ආණ්ඩුක ව්‍යවස්ථා සභාවේදී සාකච්ඡා වූ කරුණුවලට අදාළවයි මෙම හමුව සිදු ඇත්තේ. විවස්සාදායක සභාව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී ගිහාන් පිලිපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා පොලිසියට කළ දැනුම් දීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා. එම නියෝගයේ හේතුවෙන් අධිකරණ සහ එහි ගරුත්වය පිළිබඳ බොහෝ දිනාගේ කතාබහට ලක් වුණා. මෙම ක්‍රියාමාර්ගයේ සම්බන්ධයෙන් නීතිපතිවරයා ආණ්ඩුක ව්‍යවස්ථා සභාව හමුවට කැඳවා කරුණු විමසීමට එම සභාව තීරණය කළා. ඒ අනුවයි නීතිපතිවරයා කතානායකවරයා හමු වී ඇත්තේ. නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මසුන් මැරීමේ නිරතව සිටි ඉන්දිය දිවරින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුරු මුහුදේ ඩෙල්ෆ් දූපත ආසන්නයේදී මෙම ඉන්දිය දීවරයින් බහුදින යාත්‍රාවක් සමග අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ. මස්සෙ තොගයක් හා උපකරණ කිහිපයක්ද නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ඉන්දිය දීවරයින් සහ උපකරණ වැඩිදුර පරීක්ෂණ සඳහා දීවර නිලධාරීන් වෙත බහර දීමටයි නාවික හමුදාව පියවර ගෙන ඇත්තේ. විසිතුම් වන ව්‍යවස්ථා පනත්කඩුම් පත ජනගත කිරීම බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී සිදු කෙරුණා. බෞද්ධ ආරක්ෂණ සභාවයි ඊට මූලිකත්වය ගැන කටයුතු කළේ. වෘත්තිකයන් ඇතුළු පිරිසක් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. විධායක ජනාධිපතිවරයාගේ කාර්යභාරය ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවකුත් අවශ්‍යයි. අපි වගේ මේ කලාපයේ මේ වගේ බහුජාතික බහු ආගමික ඒ වගේම ශක්තිමත් ආර්ථිකයක් පවතින නැති රටක ප්‍රධාන විධායකය බලවත්ව තියෙන අවශ්‍යමයි. ඒ තුළින් තමයි රටක ආර්ථිකය සමාජය සහ දේශපාලනය ස්ථාවර කරගන්න පුළුවන් වෙන්නේ. ඒ දින 52 කතාව මේ රට තුල දිගහැරෙන්න කලින් මේ 19 වෙනි ව්‍යවස්ථාව පිළිබඳ කතිකාව රට තුල බොහොම සූක්ෂම විදිහට වහලා තියාගත්. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒක තමයි මේ 19 වෙනි ව්‍යවස්ථාව ගෙනාපු පුද්ගලයන් පිටිපස්සේ සිටිය බලවේග වලට අවශ්‍යතාවයක් තිබුණා 19 වෙනි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රටේ කතිකාවක් ඇතිවීම වැළැක්වීම. ඇයි එහෙම කරේ? ජනතාව 19 වෙනි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැනුවත් වීම වැළැක්වීම. මේ රටේ ජනතාවගේ ඔබතුමන්ලා නියෝජනය කරන ජනතාවගේ පරමාධිපත්‍ය බලය නැති කරපු ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. මේක ඉතාමත්ම භයානක අවස්ථාවක්. මට්ටක්කුලිය කාකදූපත වෙරළ උද්‍යානයේ ප්‍රතිසංස්කරණය කර ජනතාව වෙත යළි ලබා දීමට කටයුතු ආරම්භ කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්දුරේ කටයුතු කළ සමයේ කාකදූපත වෙරළ උද්‍යානයේ ඉදි කෙරුණේ අලංකාර මෙම උද්‍යානය ඊවන විට ජනතාවගෙන්ද පිරී පැවතුණා. එහෙත් පසුගිය වසර 4 කාලය තුළ නිසි නඩත්තුවක් හා කලමනාකරණයක් නොමැති වීම හේතුවෙන් මෙම වෙරළ උද්‍යානය විනාශයට පත් වුණා. එය යලි ප්‍රතිසංස්කරණය කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. රජයේ මුදල් භාවිත නොකර පෞද්ගලික ආයතනවල ධන පරිත්‍යාගයෙන් එය සිදු කිරීම සඳහා මූලිකත්වයෙන් සිටින්නේ වියත්මග සංවිධානයයි. එළඹෙන මහමැතිවරණයේදී දූෂණ වංචා නැති පිරිසිදු මහජන යෝජිතින් පාර්ලිමේන්තුවට යැවීම සඳහා ජනතාව පෙළගස්වන බව මාර්තු 12 ව්‍යාපාරය අවධාරණය කරනවා. මේ සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් ලබා ගැනීම වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරුණා. දහහකට වැඩිය නිර්ණායකාව. ඒ ඇවිල්ලා අවස්ථා ගණනාවකදී මේක අඩු කළා. දැන් අද පාර්ලිමේන්තුවේ අපි කියනවා 80ක් 90ක් සාමාන්‍ය පෙළ සමත් නැහැ කියලා. හැබැයි ඒකම ඒකේ අනිත් පැත්ත තමයි 80ක් 90ක් උපාධිධාරීන් ඉන්නවා. නීතිචෝ කොච්චර ඉන්නවද? ඉංජිනේරුව කොච්චර ඉන්නවද? වෛද්‍යවරු කොච්චර ඉන්නවද? අපි බලාපොරොත්තු වෙනවා මේ එකතු වෙච්ච යෝජනා සියල්ල දිශික මට්ටමිනුත් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. විවිධ ක්‍රම පාවිච්චි කරලා අපි මේ පණිවිඩයේ දේශපාලන පක්ෂවලට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලන පක්ෂ අපොහසත් වෙනවනම් පිරිසිදු මිනිස්සු තමන්ගේ ලයිස්තු වලට ගේන්න අපි ජනතාව පෙළගස්සනවා ඔවුන්ව පරාජය කිරීම සඳහා දේශපාලන ભેදයකින් තොරව. ඒ සමගින් ස්වාධින රූපවාහිනී දිවා ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. www.ipnnews.lk